අදින දරුණම සීල දැනටම ආයුබෝවන් අපි මීට පෙර වීඩියෝ පාඩෙන් මිල මිශ්‍රය පිළිබඳව පැහැදිලි කරා අද දවසේ ඔබට ස්ථාන මිශ්‍රය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්න හැකියාව ලැබෙයි එතකොට අලෙවි මිශ්‍රයේ විචල්‍යයන් වන නිෂ්පාදිත මිශ්‍රය මිල මිශ්‍රය අපි සාකච්ඡා කර ඉවරයි ස්ථාන මිශ්‍රය සහ ප්‍රවර්ධන මිශ්‍රය සාකච්ඡා කළ යුතුයි අද දවසේ මම ස්ථාන මිශ්‍රය පිළිබඳව ඔබ අවධානය යොමු කරන්න කැමැති ස්ථාන මිශ්‍රය ස්ථාන මිශ්‍රය අපි කියනවා place mix කියලා p l a c e place mix එක ස්ථාන මිශ්‍රය කියන්නේ මොකක්ද කියලා එතකොට අපි දන්නවා කොච්චර හොඳ භාණ්ඩයක් හදලා පාරිභෝගිකයාට සාධාරණ මිලක් නියම කරත් වැඩක් නැහැ පාරිභෝගිකයාගේ නේද ආසන්න ස්ථානයට නිෂ්පාදකයාට ඒ භාණ්ඩය බෙදා හරින්න බැරුව ගියොත් අපි දන්නවා පාරිභෝගිකයාට ආසන්නම ස්ථානය තමයි ඔහුගේ ආසන්නයේම තියෙන සිල්ලම කටේ එතකොට නිෂ්පාදකයාට පුළුවන් නම් තමන් නිෂ්පාදනය කරන භාණ්ඩයේ හෝ සේවය පාරිභෝගිකයාගේ ආසන්නයටම ලබා දෙන්න නේද? එතකොට පාරිභෝගිකයාට මේ භාණ්ඩය ලබා ගැනීම ඉතාම පහසු වෙනවා. එතකොට නිෂ්පාදකයා උත්සාහ කරන්නේ එයා නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා පාරිභෝගිකයා වෙත පුළුවන් තරම් ළඟා කරලා දෙන්න ආසන්නම කඩේට ඒ භාණ්ඩය ලබා දෙන්න තමයි කටයුතු කරන්නේ ආසන්නම ස්ථානයට. එතකොට අපි ස්ථාන මිශ්‍රය යටතේ කතා කරන පළවෙනි ප්‍රශ්නේ තමයි දරුවනේ මෙන්න මේක බෙදා හැරීම. එතකොට පාරිභෝගිකයාට ආසන්නම ස්ථානයට ඒ භාණ්ඩය බෙදා හරින්න ව්‍යාපාරිකයා නිෂ්පාදකයා සැලකිලිමත් වෙන්න ඕනේ කියන එකයි මම ඔය පැහැදිලි කළේ. එතකොට බෙදා හැරීම කියන්නේ මොකක්ද කියලා අපි කතා කරොත් නේද? බෙදා හැරීමනේ පාරිභෝගිකයාගේ ආසන්නව ළඟම ස්ථානයට. එතකොට බහදා සේවා නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා ළඟා කරදීමේ ක්‍රියාවලිය නැත්නම් ආසන්න කරදීමේ ක්‍රියාවලිය අපි කියනවා බෙදා හැරීම කියලා. ඒ කියන්නේ බහණ්ඩ හා සේවා නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා ළඟා කරදීමේ ළඟටම ගෙනත් දෙන එක ළඟා කරදීමේ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ බෙදා හැරීම කියලා. මම හිතර පැහැදිලි ඇති කියලා. බහණ්ඩ හා සේවා නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා ළඟා කර දීමේ ක්‍රියාවලියට අපි කියනවා බෙදා හැරීම කියලා. එහෙම නැත්නම් අපිට මෙහෙම කියන්නත් පුළුවන් බෙදා හැරීම නිෂ්පාදිත ඉලක්ක පාරිභෝගිකයන් වෙත සාර්ථකව ළඟා කර දීමේ ක්‍රියාවලිය බෙදා හැරීම කියලා නිර්වචනය කරන්න පුළුවන්. නිෂ්පාදකයා ගාව තියෙන නිෂ්පාදිත, ඒ කියන්නේ බාණ්ඩ හා සේවානේ. නිෂ්පාදිත ඉලක්ක පාරිභෝගිකයින් වෙත සාර්ථකව ළඟා කර දීමේ ක්‍රියාවලිය නේද? නිෂ්පාදිත නිෂ්පාදකයා ගාව තියෙන නිෂ්පාදිත මෙන්න මේ ඉලක්ක පාරිභෝගිකයින් වෙත ඉලක්ක පාරිභෝගිකයින් වෙත සාර්ථකව ළඟා කර දීමේ ක්‍රියාවලිය අපිට කියන්න පුළුවන් බෙදා හැරීම කියලා. ඒතර මම අදහස් දෙකක් ඔබට ප්‍රකාශ කරා. කැමැති අදහසක් ඔබට පාවිච්චි කරන්න පුළුවන්. භාණ්ඩ හා සේවා නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා ළඟා කර දීමේ ක්‍රියාවලිය කිව්වත් වරදක් නැහැ. එහෙම නැත්නම් නිෂ්පාදිත ඉලක්ක පාරිභෝගිකයින් වෙත සාර්ථකව ළඟා කර දීමේ ක්‍රියාවලිය බෙදා හැරීම කියලා අපිට නිර්වචනය කරන්න පුළුවන්. එතකොට අපිට ලියා ගන්න පුළුවන් නිර්වචන දෙක
අපි ලියමු අදහස බෙදහැරීම යන මොකක්ද කියලා භාණ්ඩ හා සේවා භාණ්ඩ හා සේවා නිෂ්පාදකයාගේ සිට භාණ්ඩ හා සේවා නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා පාරිභෝගිකයා දක්වා ළඟා කර දීමේ ක්‍රියාවලිය ළඟා කර දීමේ ක්‍රියාවලිය ළඟා කර දීමේ ක්‍රියාවලිය බෙදා හැරීම ලෙස හැඳින්වේ ළඟා කර දීමේ ක්‍රියාවලිය බෙදා හැරීම ලෙස හැඳින්වේ බෙදා හැරීම ලෙස හැඳින්වේ බෙදා හැරීම ලෙස හැඳින්වේ නැතහොත් නැතහොත් දැන් තමයි නැතහොත් නිෂ්පාදිත නැතහොත් නිෂ්පාදිත ඉලක්ක පාරිභෝගිකයින් වෙත ඉලක්ක පාරිභෝගිකයින් වෙත සාර්ථකව ළඟා කර දීමේ ක්‍රියාවලිය සාර්ථකව ළඟා කර දීමේ ක්‍රියාවලිය සාර්ථකව ළඟා කර දීමේ ක්‍රියාවලිය ඉලක්ක පාරිභෝගිකයින් වෙත සාර්ථකව ළඟා කර දීමේ ක්‍රියාවලිය බෙදා හැරීම ලෙස අර්ථ දක්විය හැක බෙදා හැරීම ලෙස අර්ථ දක්විය හැක බෙදා හැරීම ලෙස අර්ථ දක්විය හැක හරි දරුවනේ අපි ඊට පස්සේ කතා කරමු අනිත් ප්‍රශ්න විදියට දෙවැනි ප්‍රශ්න විදියට ස්ථාන මිශ්‍රය යන ස්ථාන මිශ්‍රය කියන්නේ මොකක්ද කියලා ස්ථාන මිශ්‍රය කියන්නේ මොකක්ද ස්ථාන මිශ්‍රය කියන්නේ කියලා ස්ථාන මිශ්‍රය අපි අර ඉස්සලා කතා කරා වගේම දරුවනේ අපි පාරිභෝගිකයාගේ ආසන්න ස්ථානයට කිට්ටු තැනට බහන්න දුන්නොත් තමයි පාරිභෝගිකයා ඒක පහසු වෙන්නේ නමුත් අදාළ බහන්න පාරිභෝගිකයාට ගන්න විදියක් නැත්නම් දුර බැහැරට යන්න ඕනේ නම් පාරිභෝගිකයා එච්චර උනන්දු වෙන්නේ සමහර බාන්න මිලදී ගන්න. එතකොට ඒක ව්‍යාපාරිකයාගේ පිරිවැටුමටත් බලපානවා. පාරිභෝගිකයාටත් බහන්ඩ ලබා ගැනීමේදී යම් අසීරුතාවයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා දුර බැහැරට යන්න වුණොත්. සම මේ අරමුණ ඉෂ්ට වෙන විදියට අදාළ කටයුතු ක්‍රියාත්මක කරන එක තමයි මේකෙන් කරන්නේ. එතකොට ඉලක්ක වෙළඳපොළක ගෙනුම් කරුවන් තෘප්තිමත් වන අයුරින්ද උපරිම වෙළඳ පිරිවැටුමක් ලබාගත හැකි වෙන අයුරින්ද අපි අර මිල මිශ්‍රේ කතා කරපු විදියටම ඉලක්ක වෙළඳපොළක ගෙනුම් කරුවන් තෘප්තිමත් වන අයුරින්ද උපරිම වෙළඳ පිරිවැටුමක් ලබාගත හැකි වෙන අයුරින්ද භාණ්ඩ හා සේවා අවශ්‍ය වේලාවට භාණ්ඩ හා සේවා අවශ්‍ය වේලාවට අවශ්‍ය ස්ථානයේදී සැපීම හා සම්බන්ධ සියලු ක්‍රියාමාර්ගවලට අපි කියනවා ස්ථාන මිශ්‍රය කියලා නේද භාණ්ඩ හා සේවා අවශ්‍ය වේලාවට නැත්තම් වැඩක් නැහැනේ අවශ්‍ය වේලාවට අවශ්‍ය තැනින් ගන්න නැත්තම් අපිට අපිට ප්‍රශ්නයක් ඒක පරිභෝගිකයා සැහැමකටපත් වෙන්නේ නැහැ තෘප්තිමත් වෙන්නේ නැහැ අපිට අවශ්‍ය වෙලාවට අපිට අවශ්‍ය බඩු ගන්න බැරි වුණොත් ඒක ගැටලු සහගතයි නේ ඒක නිසා ඉලක්ක වෙළඳපොළක ගණන් කරුවන් තෘප්තිමත් වන අයුරින්ද ව්‍යාපාරිකයාට උපරිම වෙළඳ පිරිවැටුමක් ලබා ගන්න ඕනේ නම් ඒ දෙකම ඉෂ්ට වෙන විදියට භාණ්ඩ හා සේවා අවශ්‍ය වේලාවට අවශ්‍ය ස්ථානයේදී සැපීම හා සම්බන්ධ සියලු ක්‍රියාමාර්ග අපි ස්ථාන මිශ්‍රය විදියට අර්ථ දක්වනවා එහෙනම් අපි ලියාගමු දරුවනේ ඉලක්ක වෙළඳපොළක ගණන් කරුවන් තෘප්තිමත් වන අයුරින්ද 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 උපරිම වෙළඳ පිරිවැටුමක් ලබාගත හැකි වන අයුරින්ද උපරිම වෙළඳ පිරිවැටුමක් ලබාගත හැකි වන අයුරින්ද උපරිම වෙළඳ පිරිවැටුමක් ආදායමක් ලබාගත හැකි වන අයුරින්ද ඒ කියන්නේ ව්‍යාපාරිකයාට උපරිම වෙළඳ පිරිවැටුමක් ලබාගත හැකි වන අයුරින්ද භාණ්ඩ හා සේවා භාණ්ඩ හා සේවා භාණ්ඩ හා සේවා
අවශ්‍ය වේලාවට බඩු නැත්තම් වැඩක් නැහැනේ නේ අවශ්‍ය වේලාවට අවශ්‍ය ස්ථානයේදී දැනට ගියාම නේද බඩු නැත්තම් ආයි අපි රස්තය අද වෙනවා අවශ්‍ය වේලාවට අවශ්‍ය ස්ථානයේදී සැපහිම හා සම්බන්ධ සැපහිම හා සම්බන්ධ සැපහිම හා සම්බන්ධ සියලු ක්‍රියාමාර්ග සියලු ක්‍රියාමාර්ග සියලු ක්‍රියාමාර්ග ස්ථාන මිශ්‍රයේ ලෙස අර්ථ දක්විය හැක සැපහිම හා සම්බන්ධ සියලු ක්‍රියාමාර්ග ස්ථාන මිශ්‍රයේ ලෙස හැඳින්විය හැක ස්ථාන මිශ්‍රයේ ලෙස හැඳින්විය හැක මම හිතන ඔබට අවබෝධ වෙන්නේ නැති කියලා ස්ථාන මිශ්‍රය කියන්නේ මොකක්ද කියලා ඊට පස්සේ කැමැති දරුවනේ මම ඔබගේ අවධානය යොමු කරන්න මේ නිෂ්පාදකයා හදන භාණ්ඩ පාරිභෝගිකයාට ළඟා කර දෙන්නනේ කටයුතු කරන්නේ නේද එතකොට මේ නිෂ්පාදකයා හදන භාණ්ඩ පාරිභෝගිකයා වෙත උඩින් යවන්න බෑනේ නේ එතකොට මේ නිෂ්පාදකයා හදන භාණ්ඩ පාරිභෝගිකයා ගාවට ගෙනියන්න නේ පාරිභෝගිකයාට අවශ්‍ය වෙනකන් ඒ බඩු තියාගන්න මැදිහත් වෙන පුද්ගලයෝ කීප දෙනෙක් ඉන්නවා මම කැමති ඔබයි අවධානය යොමු කරන්න ඊට පස්සේ මගේ මාතෘකාවට මෙන්න මේකයි ප්‍රශ්නේ භාණ්ඩ බෙද හැරීම සඳහා සම්බන්ධ වන ප්‍රධාන අතරමැදියන් 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 තොර දරුවනේ දැන් නිෂ්පාදකයා හදන භාණ්ඩ පාරිභෝගිකාවෙත ළඟා කර දීම සඳහා මේ නිෂ්පාදකයාට මේ පැතින පාරිභෝගිකයා නිෂ්පාදකයා හදන භාණ්ඩ නැත්නම් නිෂ්පාදිත මේ ඉලක්ක පාරිභෝගිකයින් වෙත ළඟා කර දීම සඳහා මේ සාර්ථකව ඒ දිග බෙදා හැරීම සඳහා මැදිහත් වන ප්‍රධාන අතරමැදියෝ තුන් දෙනෙක් ඉන්නවා ඔබ හොඳින් දන්නවා මේ තුන් දෙනා ගැන ඔබ මේකින් දෙන්නේ සාමාන්‍ය පෙළ දීතා හොඳින් ඉගෙනගෙන තියෙනවා එතකොට මගේ ප්‍රශ්නේ උනේ භාණ්ඩ බෙද හැරීම සඳහා සම්බන්ධ වන ප්‍රධාන අතරමැදියන් කවරේද භාණ්ඩ බෙද හැරීම සඳහා සම්බන්ධ වන ප්‍රධාන අතරමැදියන් කවරේද එතකොට ඔබ ඉගෙනගෙන තියෙනවා භාණ්ඩ බෙද හැරීම සම්බන්ධ වන මේ මේ මැද අතරමැදියෝ තුන් දෙනෙක් ඉන්නවා එතකොට ඔය තුන් දෙනා හරහා තමයි නිෂ්පාදකයාගේ භාණ්ඩ පාරිභෝගිකයා වෙත ළඟා කර දීමේ කටයුතු කරන්නේ අපි දන්නවා මේ ප්‍රධාන අතරමැදිය තුන් දෙනා එක්කෙනෙක් තමයි සිල්ලර වෙලෙන්දා අනිත් එක්කෙනා තමයි නියෝජිතයා අනිත් එක්කෙනා තමයි තොග වෙලෙන්දා එතකොට සිල්ලර වෙලෙන්දයි තොග වෙලෙන්දයි නියෝජිතයවයි අපි සලකනවා වෙලඳ අතරමැදියන් කියලා එතකොට භාණ්ඩ මෙද හැරීම සඳහා සම්බන්ධ වන ප්‍රධාන අතරමැදියන් කවරේද තුන් දෙනෙක් කියනවා ලියා ගන්න පුළුවන් එක සිල්ලර වෙලෙන්දා දෙක තොග වෙලෙන්දා තුන නියෝජිතයා භාණ්ඩ බෙද හැරීම සඳහා සම්බන්ධ වන ප්‍රධාන අතරමැදියන් කවරේද එක සිල්ලර වෙලෙන්දා දෙක තොග වෙලෙන්දා තුන නියෝජිතයා සිල්ලර වෙලෙන්දා තොග වෙලෙන්දා නියෝජිතයා දොර නිෂ්පාදකයා හදන භාණ්ඩ පාරිභෝගිකයා වෙත ළඟා කර දීම සඳහා මැදිහත් වන ප්‍රධාන අතරමැදියෝ තුන් දෙනෙක් සිටියේ මේ ඔබ දන්නවා ඊට පස්සේ මම කැමතියි ඔබගේ අවධානය යොමු කරන්න අතරමැදියෙක් කියන්නේ කවුද කියලා අතරමැදියෙක් යන
ඊළඟට ප්‍රශ්නයක් අතරමැදිය කියනවා. කවුද අතරමැදිය කියලා කියන්නේ? ඒක අතරමැදිය තුන්දෙනා ඔබ හොඳින් දන්නවා දැන්. කවුද මේ අතරමැදිය කියලා කියන්නේ? අතරමැදිය කියනවා. හරි. ඔබ දන්නවා නිෂ්පාදකයා භාණ්ඩ එකක් දෙකක් නෙමෙයි නිෂ්පාදනය කරන්නේ. නිෂ්පාදකයා භාණ්ඩ විශාල ප්‍රමාණයක් එකවර නිෂ්පාදනය කරනවා. එතකොට නිෂ්පාදකයා භාණ්ඩ විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරාට පාරිභෝගිකයා මිලදී ගන්න ඉතාම සුළු වශයෙන් කිලෝ එකක් 500ක් භාගයක් කාලක් භාගයක් එහෙම. එතකොට පාරිභෝගිකයා භාණ්ඩ මිලදී ගන්නේ සුළු වශයෙන්. එතකොට මේ නිෂ්පාදකයා නිෂ්පාදනය කරන භාණ්ඩ පාරිභෝගිකයාට අවශ්‍ය වෙනකන් මෙන්න මේ තුන් දෙනා තමයි අතරමැදිය තමයි මෙන්න මේ භාණ්ඩ රැස් කරලා තියාගන්නේ නිෂ්පාදකයා හදන නිමි භාණ්ඩ ටික. ඒතර නිෂ්පාදකයා හදන භාණ්ඩ තොග පාරිභෝගිකයාට අවශ්‍ය වෙනකන් රැස් කරලා තියාගන්නේ මේ අතරමැදිය තුන් දෙනා. ඔබ දන්නා වැඩිපුරම භාණ්ඩ තොග රැස් කර තබා ගන්න වැඩියෙන්ම භාණ්ඩ තොග රැස් කර තබා ගන්න තොග වෙනින්දා අඩුවෙන්ම භාණ්ඩ තොග රැස් කර තබා ගන්න සිල්වර් වෙනින්දා නියෝජිතයක් යම් ප්‍රමාණයක් භාණ්ඩ රැස් කර තබා ගන්නවා. එතකොට මේ අතරමැදිය නිෂ්පාදකයන්ටයි පාරිභෝගිකයන්ටයි දෙන්නටම උදව් කරන මිත්‍ය අපිට පැහැදිලි. එතකොට කවුද මේ අතරමැදිය කියලා කියන්නේ? අපි නිර්වචනය කරනවා නිෂ්පාදකේ නිෂ්පාදකයා විසින් නිෂ්පාදනය කළ භාණ්ඩ පාරිභෝගිකයාට අවශ්‍ය වෙනකම් නිෂ්පාදකයා නිෂ්පාදනය කළ භාණ්ඩ පාරිභෝගිකයාට අවශ්‍ය වන තෙක් එම භාණ්ඩ රැස් කර තබා ගන්නා එම භාණ්ඩ රැස් කර තබා ගන්නා අතරමැදි වෙලෙන්ඩන්ට අපි කියනවා අතරමැදියෝ කියලා. නිෂ්පාදකයා නිෂ්පාදනය කළ භාණ්ඩ පාරිභෝගිකයාට අවශ්‍ය වන තෙක් එම භාණ්ඩ රැස් කර තබා ගන්නා අතරමැදි වෙලෙන්ඩන් අතරමැදිය කියලා අපි හඳුන්වනවා. අපි ලියාගමු නිර්වචනය මෙන්න මෙහෙම. නිෂ්පාදකයා නිෂ්පාදනය කළ භාණ්ඩ නිෂ්පාදකයා නිෂ්පාදනය කළ භාණ්ඩ නිෂ්පාදකයා නිෂ්පාදනය කළ භාණ්ඩ පාරිභෝගිකයාට අවශ්‍ය වන තෙක්. ඒතර පාරිභෝගිකයාට බැහැනේ විශාල වශයෙන් ගෙදර ගෙනියන්නේ. පාරිභෝගිකයා අවශ්‍ය වෙලාවට ගිහිලා තමයි බඩු ටික ගන්න අදාළ ස්ථානයේ. නිෂ්පාදකයා නිෂ්පාදනය කළ භාණ්ඩ පාරිභෝගිකයාට අවශ්‍ය වන තෙක්. පාරිභෝගිකයාට අවශ්‍ය වන තෙක්. එම භාණ්ඩ රැස් කර තබා ගන්නා. එම භාණ්ඩ රැස් කර තබා ගන්නා. එම භාණ්ඩ රැස් කර තබා ගන්නා. අතරමැදි වෙලෙන්දෙක්. එම භාණ්ඩ රැස් කර තබා ගන්නා. අතරමැදි වෙලෙන්දෙක්. අතරමැදි වෙලෙන්දෙක් අතරමැදි ලෙස හඳුන්වයි. අතරමැදියෙක් ලෙස හඳුන්වයි. අතරමැදියෙක් ලෙස හඳුන්වයි. අතරමැදියෙක් ලෙස හඳුන්වයි. දැන් මම කැමති දරුවන ඔබේ අවධානය යොමු කරන්න මෙන්න මේ කාරණාවට එතකොට අතරමැදිය තුන්දෙනෙක් ඉන්නවා. සිල්ලර වෙලෙන්දා තොග වෙලෙන්දා නියෝජිතයා දෙපැත්තේ නිෂ්පාදකයා. එතකොට මේ තුන් දෙනාව අපි ගත්තොතින් සිල්ලර වෙලෙන්දායි තොග වෙලෙන්දායි නියෝජිතයයි මෙන්න මේ වෙලඳ අතරමැදියා. වෙලඳ අතරමැදියා අපිට ප්‍රධාන කොටස් මේ අතරමැදියා ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. වෙළඳ අතරමැදියන් ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මෙන්න මෙහෙම ඔබ හිතන්නේ කොහොමද කොහොමද තුන් දෙනෙක් දෙකට බෙදන්නේ? ඔබට පේනවා ඇති අපිට මෙන්න මේ දෙන්නව දාන්න පුළුවන් එක පැත්තකට. එක මෙන්න මෙයාව දානවා අපි දෙකට වෙනම
වෙළඳ අතරමැදියන් සියල්ල ප්‍රධාන කොටස් දෙකකට බෙදේ නේද? දෙන්නෙක් මේ පැත්තට එනවා එක්කෙනෙක් මේ පැත්තට එනවා. ඒතර අපි කොහොමද උත්තරේ ලියන්නේ? වෙළඳ අතරමැදියන් ප්‍රධාන කොටස් දෙකකට බෙදී මේ කවරේද කියලා විභාගෙට ඇහුවොත් නේ අපි ලියන්නේ මෙහෙමයි එක්කෙනෙක් තමයි ගොඩක් වෙලාවට විභාගෙට ප්‍රශ්න අහන්නේ මෙහෙමයි වෙළඳ අතරමැදිය තුන්දෙනෙක් ඉන්නවනේ නේද මේ අතරමැදියන් සියල්ල ප්‍රධාන කොටස් දෙකකට බෙදේ විභාගෙ අහන්නේ ප්‍රශ්නේ අතරමැදියන් සියල්ල ප්‍රධාන කොටස් දෙකකට බෙදේ එක කොටසක් තමයි වෙළඳ අතරමැදියන් මේ අතර එක්කෙනෙක් ඉන්නවා නේද නියෝජිත අතරමැදියන් තව අතරමැදියන් සියල්ල ප්‍රධාන කොටස් දෙකකට බෙදේ කියලා ප්‍රශ්නයක් ඇහුවොත් අපි කියනවා එක කොටසක් වෙළඳ අතරමැදියන් අනිත් එක්කෙනා අපි දානවා නියෝජිත අතරමැදියන් කියලා. එතකොට වෙළඳ අතරමැදියන් විදිහට අපි දාන්නේ සිල්වර් වෙළෙන් දවයි තොග වෙළෙන් දවයි නියෝජිත අතරමැදියන් දාන්නේ අපි නියෝ एकपारक विभाग ने प्रश्न हुआ अतरमेदियन सियाल प्रधान कोटस देखकर बेदे एक खबर है इधर उन उत्तर देख दिया ना उदाहरण सहित वे उन उदाहरण तीन वाली है ना नेद उदाहरण ले ला तीन सिलर तो के वेलद अतरमेदियो नियोजितया नियोजित अतरमेदियन उदाहरण वेलद अतरमेदियन प्रधान कोटस देखकर बेदे मैंने देखा මෙන්න උදාහරණ උදාහරණ සහිතව පහදන්න කියලා. එතකොට අපිට පැහැදිලි කරන්න වෙනවා වෙළඳ අතරමැදිය කියන්නේ කවුද කියලා, නියෝජිත අතරමැදිය කියන්නේ කවුද කියලා. අපි මෙන්න මෙහෙම කියනවා. දැන් අපි දන්නවා සිංගර කඩේ සහ තොග කඩේ ඒගොල්ලන්ට අයිති භාණ්ඩ තමයි තියෙන්නේ සල්ලි වලට අරගෙන විකුණන්නේ. එතකොට වෙළඳ අතරමැදියන් කියලා කියන්නේ භාණ්ඩවල අයිතිය Taman සතු කරගෙන සිංගර තොග. භාණ්ඩවල අයිතිය Taman සතු කරගෙන අයිතිය Taman සතු කරගෙන වෙළඳ කටේ තුන නේන තවර අතරමැදියන්ට අපි කියනවා වෙළඳ අතරමැදියන් කියලා නේ භාණ්ඩවල අයිතිය Taman සතු කරගෙන වෙළඳ කටේ තුන නේන අතරමැදියන් වෙළඳ අතරමැදියන් හැබැයි නියෝජිතයා කරන්නේ ප්‍රධානියාගේ භාණ්ඩ තමයි විකුණන්නේ ඒක අපි කියනවා භාණ්ඩවල අයිතිය Taman සතු කර නොගෙන වෙළඳ කටේ තුන නේන තවර අතරමැදියන් නියෝජිත අතරමැදියන් කියලා නේද බහණ්ඩවල අයිතිය Taman සතු කරගෙන වෙළඳ කටිය තුළ නිරතවන අතරමැදිය තමයි සිල්ලරයි තොගයි බහණ්ඩවල අයිතිය Taman සතු කර නොගෙන වෙළඳ කටිය තුළ නිරතවන අතරමැදියන්ට අපි කියනවා නියෝජිත අතරමැදියන් කියලා නේ උදාහරණ වෙළඳ අතරමැදියන්ට සිල්ලර තොග නියෝජිත අතරමැදියන්ට නියෝජිතයෝ මම හිතනවා පැහැදිලි ඇති කියලා ඔබට එහෙනම් අපි ලියාගමු මෙන්න මෙහෙම ප්‍රශ්න දරුවනේ අතරමැදියන් සියල්ල ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකිය අතරමැදියන් සියල්ල ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකිය උදාහරණ සහිතව පැහැදිලි කරන්න අතරමැදියන් සියල්ල ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක උදාහරණ සහිතව පැහැදිලි කරන්න මේ කේලර් පේපර් එකේ අහපු ප්‍රශ්නයක් බහුතරයකට දරුවා ගියා උදාහරණ සහිතව පැහැදිලි කරන්න බලන් ගියාම එක ප්‍රශ්නයක් ඇතුලේ ප්‍රශ්න තුනක් අතරමැදියන් සියල්ල ප්‍රධාන කොටස් දෙකකට බෙදේක ප්‍රශ්නයක් උදාහරණ සහිතව තව ප්‍රශ්නයක් පැහැදිලි කරන්න තව ප්‍රශ්නයක් බලන් ගියාම නේද උදාහරණ සහිතව පැහැදිලි කරන්න එහෙනම් අපි ගමු එක කියලා උත්තරේ එක එක වෙළඳ අතරමැදියා එක වෙළඳ අතරමැදියන් එක වෙළඳ අතරමැදියන් චූටි වින ලකුණක් දාලා පැහැදිලි කරගමු කවුද වෙළඳ අතරමැදියන් කියන්නේ කියලා මම කිව්වා භාණ්ඩවල අයිතිය Taman සතු කරගෙන භාණ්ඩවල අයිතිය Taman සතු කරගෙන භාණ්ඩවල අයිතිය Taman සතු කරගෙන උඩට පේනවා අඩුයි දරුවනේ භාණ්ඩවල අයිතිය ලයිට් එකක් වැදලා තියෙන සබෝඩ් එකට
භාණ්ඩවල අයිතිය තමන් සතු කරගෙන වෙළඳ කටයුතු වල නිරත වන අතරමැදී යන අපි මෙතනත් මෙතන භාණ්ඩවල අයිතිය තමන් සතු කරගෙන වෙළඳ කටයුතු වල නිරත වන අතරමැදී යන වේ නේද භාණ්ඩවල අයිතිය තමන් සතු කරගෙන වෙළඳ කටයුතු වල නිරත වන අතරමැදී යන වේ උදාහරණ සිල්දර තොග උදාහරණ සිල්දර තොග මේ කතාව අහවරයි උදාහරණ සිල්දර තොග ඊටස අපි දෙවැනි උත්තරේ දෙනවා දෙක නියෝජිත අතරමැදියන් පහසු ප්‍රශ්න අමාරු ප්‍රශ්න නෙමෙයි දෙක නියෝජිත අතරමැදියන් නියෝජිත අතරමැදියන් එතකොට නියෝජිත අතරමැදියන් කියලා කියන්නේ චුටි කරන ලකුණක් දාලා පිටිපස්සෙන් භාණ්ඩවල අයිතිය තමන් සතු කර නොගෙන කියන්නේ නියෝ ප්‍රධානියාගේ භාණ්ඩ තමයි අලෙවි කරන්නේ භාණ්ඩවල අයිතිය තමන් සතු කර නොගෙන භාණ්ඩවල අයිතිය තමන් සතු කර නොගෙන වෙළඳ කටයුතු වල නිරත වන අතරමැදියන් වේ භාණ්ඩවල අයිතිය තමන් සතු කර නොගෙන වෙළඳ කටයුතු වල නිරත වන අතරමැදියන් වේ වෙළඳ කටයුතු වල නිරත වන අතරමැදියන් වේ උදාහරණ නියෝජිතයෝ මම හිතර ඔබට හොඳින් පැහැදිලි වෙන්නේ නැති කියලා උදාහරණ නියෝජිතයෝ ඊටවස් අපි කතා කරමු අනිත් ප්‍රශ්නේ මේ මෙලන අතරමැද කියන්නේ කාර්යයන් ලියාගමු ප්‍රශ්න මෙන්න මෙහෙම බෙදා හැරීමේ අතරමැදියේ ඉටු කරනු ලබන කාර්යයන් බෙදා හැරීමේ අතරමැදියේ බෙදා හැරීමේ අතරමැදියේ ඉටු කරනු ලබන කාර්යයන් නේ ඉටු කරනු ලබන කාර්යයන් ඉටු කරන කාර්යයන් බෙදා හැරීමේ අතරමැදියේ බෙදාගන්න තුන් දෙනෙක් ඉන්නවනේ අතරමැදියේ ඉටු කරන කාර්යයන් බෙදා හැරීමේ අතරමැදියේ ඉටු කරන එක කාර්යයක් තමයි දරුවනේ නිෂ්පාදකයාගේ බහන්න පරිභෝගිකයන්ට දෙන්න උදව් කරන අයනේ මේගොල්ලෝ එතකොට එක කාර්යයක් තමයි ගැනුම් කරුවන් හා විකුණුම් කරුවන් මුණ ගැස්වීම ගැනුම් කරුවන් හා විකුණුම් කරුවන් මුණ ගැස්වීම ගැනුම් කරුවන් හා විකුණුම් කරුවන් මුණ ගැස්වීම එක කාර්යයක් ගැනුම් කරුවන් හා විකුණුම් කරුවන් මුණ ගැස්වීම දෙක තමයි අමාරු දේවල් නෙමේ තේරුම් ගන්න ගනුදෙනුවට අදාළ ගිවිසුම් වලට එළඹෙන්නේ මේගොල්ලෝ විකුණුම් කරු නිෂ්පාදකයා වෙනුවෙන් නේද නිෂ්පාදකයා වෙනුවෙන් වැඩේ කරලා දෙන්නේ මේගොල්ලෝ ගනුදෙනුව වලට අදාළ ගනුදෙනු වලට අදාළ ගිවිසුම් වලට එළඹෙන්න ගනුදෙනුව වලට අදාළ ගිවිසුම් වලට එළඹීම ගනුදෙනු වලට අදාළ ගිවිසුම් වලට එළඹීම ගනුදෙනු වලට අදාළ ගිවිසුම් වලට එළඹීම ගනුදෙනු වලට අදාළ ගිවිසුම් වලට එළඹීම තුන්වෙනි කාර්යය තමයි අතරවැදියෙකුගේ වෙළඳ පොළ පිළිබඳ තොරතුරු නැත්නම් අපි කියනවා වෙළඳ පොළ තොරතුරු මේ නිෂ්පාදකයාට හා පාරිභෝගිකයාට සැපයීම නිෂ්පාදකයාට හා පාරිභෝගිකයාට සැපයීම නැත්නම් ලබා දීම වෙළඳපොළ තොරතුරු නිෂ්පාදකයාට හා පාරිභෝගිකයාට සැපයීම ඒක ලොකු සේවයක් අතරමැදියන් වෙනකට වෙළඳපොළ තොරතුරු නිෂ්පාදකයාට හා පාරිභෝගිකයාට සැපයීම වෙළඳපොළ තොරතුරු නිෂ්පාදකයාට හා පාරිභෝගිකයාට සැපයීම වෙළඳපොළ තොරතුරු නිෂ්පාදකයාට හා පාරිභෝගිකයාට සැපයීම හතර
ප්‍රවර්ධන කටයුතු. ඒ කියන්නේ බහන්න පිළිබඳව පාරිභෝගිකයා දැනුවත් කරන එක. ප්‍රවර්ධන කටයුතු. ප්‍රවර්ධන කටයුතු. ඒ වගේම මේගොල්ල තමයි බහන්න මක්ව මෙයා තමයි වැඩිම ගබඩා කරගෙන තියාගන්නේ. මෙයා තමයි අඩුවෙන්ම ගබඩා කරගෙන තියාගන්නේ. ගබඩා කරන කටයුතු. ඒ වගේම ප්‍රවාහණය කරලත් දෙනවා බඩු ප්‍රවාහන කටයුතු ඒ වගේම බහඬ සවුත් උනොත් නේද විනාශ උනොත් ඒවා පරිපු කණ්ඩත් උනේ ඒගොල්ලෝ අවදානමක් දැරීම වගේ දේවල් දරන්න වෙනවා බෙදා හැරීමේ අතන මේදී පුර මේ සියල්ල දරා ගන්න යා කරන්න යා අවදානමක් දැරීම ඔය බාණ්ඩ බෙදා හැරීමේ අතරමැදියෙකුගේ කාර්යයන් විදියට අපි සඳහන් කරනවා අමාරු නෑ ගණන් කරුවන් හඳුකුණු කරුවන් මොන ගැස්සීම දන් දෙනුට අදාළ කිවිසුමට ලැබෙන එක වෙළඳපොළ පිළිබඳව නිෂ්පාදක ව්‍යාපාර මුඛ්‍ය දැනුවත් කරන එක sorry වෙළඳපොළ හා පාරිභෝ වෙළඳපොළ පිළිබඳව තොරතුරු නිෂ්පාදකයට හා පාරිභෝගිකයට සැපයීම ප්‍රවර්ධන කටයුතු පාරිභෝගිකය දැනුවත් කිරීමේ කටයුතු ගබඩා කරන කටයුතු ප්‍රවාහන කටයුතු අවදානම් දැරීමේ කටයුතු සියල්ල අතරමැදියාගේ ප්‍රධාන කාර්යයන් විදියට අපි සඳහන් කරනවා ඊට පස්සේ අපි තවත් විශේෂ ප්‍රශ්නයකට යනවා මෙන්න මේ ප්‍රශ්නෙට කවදා හරි දවසක ඔබ මොන හරි දෙයක් නිෂ්පාදනය කරාට පස්සේ ඔබ මොන හරි දෙයක් නිෂ්පාදනය කරාට පස්සේ ඒ බහන්ඳ පාරිභෝගිකයා වෙත බෙදා හැරීම සඳහා ඔබ තීරණය කරොත් අතරමැදි තුන් දෙනෙක් ඉන්නවනේ නේ මේකෙන් එක්කෙනෙක්ද මට ඕනේ මේකෙන් දෙන්නෙක්ද මට ඕනේ මේ තුන් දෙනාවම මට මගේ බහන්ඳේ බෙදා හරින්න අවශ්‍යද නැත්තම් මම මේ බාණ්ඩේ පාරිභෝගිකයාට බෙදා හරිනවද කවුරුවත් අතරමැදියෝ නැතිව මේ ඔය ක්‍රම හතරෙන් දෙන්නේ මම දැන් කතා කරන්න යන්නේ ඔබ ඍජුව පාරිභෝගිකයාට බාණ්ඩය බෙදා හරින්නේ නැතුව නේ අතරමැදියෝ සම්බන්ධ කරගෙන බාණ්ඩ බෙදා හරින්න ඔබ තීරණය කරොත් ඔබට සිද්ධ වෙනවා අතරමැදියෝ තෝරගන්න එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි මගේ ප්‍රශ්නේ අතරමැදී තෝරා ගැනීමේදී නිෂ්පාදකෙක් විසින් සැලකිලිමත් විය යුතු කරුණු ගැන සාකච්ඡාවක් කරන්න ඔබට ලියා ගන්න පුළුවන් මෙන්න මෙහිම ප්‍රශ්නේ සිය බහණ්ඩ බෙදා හැරීම සඳහා ලියා ගන්න ප්‍රශ්නේ සිය බහණ්ඩ බෙදා හැරීම සඳහා සිය බහණ්ඩ බෙදා හැරීම සඳහා යෝග්‍ය අතරමැදී තෝරා ගැනීමේදී සිය බහණ්ඩ බෙදා හැරීම සඳහා යෝග්‍ය අතරමැදී තෝරා ගැනීමේදී එතකොට අතරමැදීව තෝරා ගන්න වෙනවා යෝග්‍ය අතරමැදී තෝරා ගැනීමේදී යෝග්‍ය අතරමැදී තෝරා ගැනීම සලකා බැලිය යුතු සාධක එතකොට නිෂ්පාදකයා මේ පැත්තේ නිෂ්පාදකයා යෝග්‍ය අතරමැදියෙක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු සාධක වරහන් ඇතුළේ ලියන නිෂ්පාදකයා කියලා. මට ඒක කියන්න අමතකුණා ප්‍රශ්න කියද්දී සිය බහණ්ඩ බෙදා හැරීම සඳහා යෝග්‍ය අතරමැදියෙකු තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු සාධක නේද යෝග්‍ය අතරමැදියෙකු තෝරා ගැනීමේ නිෂ්පාදකෙක් විසින් සලකා බැලිය යුතු සාධක කියලා ලියුණා නම් හොඳයි කමක් නැහැ වරහන් ඇතුළේ ලියා ගන්න නිෂ්පාදකයා කියලා එතකොට සිය බහණ්ඩ බෙදා හැරීම සඳහා යෝග්‍ය අතරමැදියෙක් තෝරා ගැනීමේදී නිෂ්පාදකෙක් විසින් සැලකිලිමත් විය යුතු සාධක අපි කතා කරන්න යන්නේ එතකොට ඔබ කවදා හරි ව්‍යාපාරිකයෙක් වුණොත් ඔබගේ බහණ්ඩ බෙදා හැරීම සඳහා ඔබට අතරමැදියෙක් තෝරා ගන්නදී ඔබ මොන වගේ සාධක පිළිබඳව සැලකිලිමත් වෙන්නේ එතකොට මෙන්න මෙහිම අපිට කියන්න පුළුවන් එක අපිට බලන්න වෙනවා අදාළ බාණ්ඩ පිළිබඳව ඇති විශේෂඥ
අදාළ බහන්න පිළිබඳව ඇති විශේෂඥ දැනුම මේ මේ අතරමැදි ආඩ තියෙනවා. එතකොට එකක් තමයි අදාළ බහන්න පිළිබඳව ඇති විශේෂඥ දැනුම. ඒ පිළිබඳව ඔහුට අවබෝධයක් තියෙන්නේ නැත්නම් අපිට ඔහු ලවා අදාළ වැඩේ කරගන්න බැහැනේ. අතරමැදියේ තෝරා ගැනීමේදී අපි කලකවා බලන එක ප්‍රධාන සාධකයක් තමයි අදාළ බහන්න පිළිබඳව ඇති විශේෂඥ දැනුම ඔහුට තියෙන. අදාළ බහන්න පිළිබඳව ඇති විශේෂඥ දැනුම එක දෙක අතරමැදියා බලපොරොත්තු වෙන වට්ටම් මහා කොමිස් මුදල අතරමැදියා බලපොරොත්තු වෙන වට්ටම් මහා කොමිස් මුදල අපි දන්නවා අතරමැදියෙකුට ගෙවන්නේ කොමිස් මුදල. එතකොට ඔහු බලපොරොත්තු වෙන වට්ටම් මහා කොමිස් මුදල අතරමැදියා බලාපොරොත්තු වන වට්ටම් මහා කොමිස් මුදල. ඒ කියන්නේ අපි ඔහුට කීයක් දෙවන්න වෙනවද කියන එක වැටුපක් නෙමෙයිනේ අපි සාමාන්‍යයෙන් අතරමැදියෙකුට දෙවන්නේ කොමිස් මුදල. අතරමැදියා බලාපොරොත්තු වන වට්ටම් මහා කොමිස් මුදල. තුන්වෙනි එක තමයි අතරමැදියා කෙරෙහි ඇති විශ්වාසවන්තභාවය. අතරමැදියා කෙරෙහි ඇති විශ්වාසවන්තභාවය. මේ අපිට විශ්වාසවන්ත කෙනෙක් වෙන්න ඕනේ අතරමැදියා නැත්නම් වංචා අක්‍රමිකතා වෙන්න පුළුවන්. නේ අතරමැදියා කෙරෙහි ඇති විශ්වාසවන්තභාවය. අතරමැදියා කෙරෙහි ඇති විශ්වාසවන්තභාවය. විශ්වාසවන්ත පුද්ගලෙක් තමයි අපේ බහන්න බෙදා හරින්න අපිට පත් කරගන්න වෙන්නේ. ඒ වගේම හතරවෙනි එක තමයි අතරමැදියාගේ මූල්‍ය හා කලමනාකරන අතරමැදියාගේ මූල්‍ය හා කලමනාකරන හැකියාව. ඒ කියන්නේ මුදල් මේසා උටේ වැඩේ සංවිධානය කරගන්න කලමනාකරණය කරගන්න තියෙන හැකියාව දක්ෂතාවය අතරමැදියාගේ මූල්‍ය හා කලමනාකරණ හැකියාව පිළිබඳව අපි හොයලා බලන්න ඕනේ මේ වැඩේ විධිමත්ව කරන්න උඩ පුළුවන් ද කියන එක අතරමැදියාගේ මූල්‍ය හා කලමනාකරණ හැකියාව එතකොට ඒ අනුව තමයි ඔහුට පුළුවන් වෙන්නේ ආවරණය කළ හැකි වෙළඳපොළ කොටස. යුතුයි අමාරු නැහැ ඔහුට තියෙන බහඬ පිළිබඳව තියෙන විශේෂ දැනුම ඔහු බලාපොරොත්තු වෙන වට්ටම් හෝ කොමිස් මුදල විශ්වාසවන්ත කෙනෙක් වෙන්න ඕනේ ඔහුට තියෙන මූල්‍ය හා කලමනාකරණ හැකියාව ඒ වගේම ඔහුට කොච්චර වෙළඳපොළ පරාසයක් ආවරණය කරන්න පුළුවන් හැකියාවක් තියෙන කෙනෙක්ද කියන එක පිළිබඳව සැලකිලිමත් වෙ යුතුයි හරි ඊට පස්සේ අපි අවධානය යොමු කළොත් මේකත් විශේෂ ප්‍රශ්නයක් මේ අතරමැදියෙක් පත් කරගත්තම තියෙන විශේෂ ප්‍රයෝජන වාසි කියන අතරමැදියෙකුගෙන් තියෙන ප්‍රයෝජන නැත්තම් වාසි මොනවාද කියන ප්‍රශ්නේ පිළිබඳව අපිට අවධානය යොමු කරන්න පුළුවන් මෙහෙම ලියාගන්න ප්‍රශ්නයක් මෙන්න මෙහෙම ලියාගමු අතරමැදියෙක් පත් කර ගැනීම මගින් අතරමැදියෙක් පත් කර ගැනීම මගින් අත්වන විශේෂ වාසි
අතරමැදියෙක් පත් කර ගැනීම මගින් අත්වන විශේෂ වාසී අතරමැදියෙක් පත් කර ගැනීම මගින් අත්වන විශේෂ වාසී ඒ කියන්නේ අතරමැදියෙක් පත් කරගත්තම ප්‍රධාන වශයෙන් නිෂ්පාදකයාට හරි අතරමැදියෙක් පත් කර ගැනීම මගින් අත්වන වාසී වරහන් ඇතුලේ වුණා නිෂ්පාදකයාට අතරමැදියෙක් පත් කරගත්තම නිෂ්පාදකයාට තියෙන වාසී මොනවද කියලා අවධානය යොමු කරොත් එක වාසියක් තමයි නිෂ්පාදකයාගේ ප්‍රධාන කටයුත්ත නිෂ්පාදනයනේ නේද ඔහු නිෂ්පාදන කටයුතු වලට අමතරව බාණ්ඩ බෙදා හැරීමනේ අතරමැදියන් කරන්නේ නිෂ්පාදන කටයුත්තට අමතරව ඔහු මේකක් කරන්න ගියොත් ඔහුගේ කටයුතු වල සංකීර්ණභාවය වැඩි වෙන්න පුළුවන් නේද ඔළුව කැක්කුමා එතකොට මේක වෙනම අතරමැදියෙකුට දෙන එක වඩා යෝග්‍යයි කියන එකයි අපේ අදහස. එතකොට නිෂ්පාදකයාගේ නිෂ්පාදන කටයුතු වල සංකීර්ණභාවය අවම වීම. කියන්නේ නිෂ්පාදකයාගේ කටයුතු වල එක නිෂ්පාදකයාගේ ප්‍රධාන එක වාසිය නිෂ්පාදකයාගේ කටයුතු වල සංකීර්ණභාවය අවම වීම වැඩ අඩු වෙනවා. නිෂ්පාදකයාගේ කටයුතු වල සංකීර්ණභාවය අවම වීම නිෂ්පාදකයාගේ කටයුතු වල සංකීර්ණ භාවය අඩු වෙනවා. ඒ කියන්නේ වැඩ අඩු වෙනවා. එතකොට නිකම් අපිට දෙවැනි වාසිය ලියන්න පුළුවන්. එබැවින් ඔහුට නේද? නිකම් දෙවැනි වාසිය ලියන්න. එබැවින් ඔහුට තම නිෂ්පාදන කටයුත්ත නේද? එයාගේ නිෂ්පාදන කටයුත්ත වඩා විධිමත්ව එබැවින් ඔහුට තම නිෂ්පාදන කටයුත්ත වඩා විධිමත්ව සිදු කරගත හැකි වීම ඒ කටයුත්ත හොඳින් කරගන්න පුළුවන් වෙනවා එබැවින් ඔහුට තම නිෂ්පාදන කටයුත්ත වඩා විධිමත්ව සිදු කරගත හැකි වීම වැඩ දෙක තුනක් කරනවට වඩා මේ වැඩ දෙක තුනක් කරනකොට සංකීර්ණයි වැඩේ එතකොට තමන්ගේ නිෂ්පාදන කටයුත්ත විතරක් කරගත්තොත් එයාට ඒක විධිමත්ව කරගන්න පුළුවන් වඩා හොඳට. එබැවින් ඔහුට තම නිෂ්පාදන කටයුත්ත වඩා විධිමත්ව සිදු කරගත හැකි වීම. නේ? කරගන්න පුළුවන් වෙනවා. වඩා විධිමත්ව සිදු කරගත හැකි වීම. ඒ විතරක් නෙමෙයි අතරමැදියෝ පත් කරගත්තම දේශීය වශයෙන් නෙමෙයි අපිට විදේශීය වශයෙන් උනත් අතරමැදියෝ පත් කරගෙන බහණ්ඩ බෙදා හරින්න පුළුවන්. එතකොට වෙළඳපොළ නේද? වෙළඳපොළ දේශීය හා විදේශීය වශයෙන් ව්‍යාප්ත කළ හැකි වීම. වෙළඳපොළ දේශීය හා විදේශීය වශයෙන් නේද? අතරමැදියෝ හරහා බඩු බෙදන්න පුළුවන් නිෂ්පාදකය යන්නේ අතරමැදියෝ පත් කරගන්න අපිට විතරයි අපිට තියෙන්නේ. වෙළඳපොළ දේශීය හා විදේශීය වශයෙන් ව්‍යාප්ත කළ හැකි වීම වෙළඳපොළ දේශීය හා විදේශීය වශයෙන් ව්‍යාප්ත කළ හැකි වීම නිෂ්පාදකය නෙමෙයිනේ අතරමැදියෝ පත් කරගත්තම ඒ හරහා බෙදාරින්න තියෙන්නේ අපිට පහසුයි ඒ වගේම හතරවෙනි වාසිය තමයි බහන්දහා සේවා මේගොල්ලෝ හරහා අතරමැදියෝ හරහා පහසුවෙන් පාරිභෝගිකයා වෙත පහසුවෙන් පාරිභෝගිකයින් වෙත බෙදා හැරිය හැකි වීම බහන්දහා සේවා පහසුවෙන් පාරිභෝගිකයින් වෙත බෙදා හැරිය හැකි වීම අපි කලබල වෙන්න ඕනේ නැහැ මේගොල්ලෝ ඒ වැඩේ කරනවා බහන්දහා සේවා පහසුවෙන් පාරිභෝගිකයින් වෙත බෙදා හැරිය හැකි වීම ඒ වගේම තමයි කෙරලා නේද වෙළඳපොළ තොරතුරු පහසුවෙන් නිෂ්පාදකයාට ලබාගත හැකි වීම වෙළඳපොළ තොරතුරු පහසුවෙන් වෙළඳපොළ තොරතුරු පහසුවෙන් ඒ කියන්නේ අතරමැදියෝ හරහා නේ වෙළඳපොළ තොරතුරු පහසුවෙන් නිෂ්පාදකයාට ලබාගත හැකි වීම ඒකට හේතුව අතරමැදියානේ පාරිභෝගිකයත් එක්ක ගැටෙන්නේ එතකොට වෙළඳපොළ තොරතුරු පහසුවෙන් නිෂ්පාදකයාට අතරමැදියෝ හරහා ලබා ගන්න පුළුවන් නිෂ්පාදකයන් ඕනේ හොයන්න වෙළඳපොළ තොරතුරු පහසුවෙන් නිෂ්පාදකයාට ලබාගත හැකි වීම පහ තව එක වාසියක් අපිට කියන්න පුළුවන් හය මේක තමයි විශේෂම වාසිය ඇත්තරම වැළුවොත්
බාණ්ඩ බෙදා හැරීම ගබඩා කිරීම ප්‍රවර්ධනය කිරීම ප්‍රවාහනය කිරීම පිළිබඳ විශේෂඥ දැනුමක් තියෙන පුද්ගලයින්ගේ සහාය ලබාගත හැකි වීම. එතකොට අතරමැදියන්ගේ කාර්යයන් අපි ලියුවානේ මේවනේ ඒගොල්ලන්ගේ කාර්යයන්. එතකොට ඒගොල්ලෝ ඒ කාර්යයන් පිළිබඳ විශේෂඥ දැනුමක් තියෙන කට්ටිය. එතකොට ඒ වගේ කට්ටිය ලබා වැඩේ කරගත්තොත් බෙදා හැරීම අර අපි කිව්වේ නිෂ්පාදිත ඉලක්ක ගැනීම කරුවන් වෙත සාර්ථකව ළඟා කර දීමේ ක්‍රියාවලිය. එතකොට සාර්ථක වෙන්න නම් විශේෂඥයෝ යටතේ ඒ කටයුතු කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට බහන්ඳ බෙදා හැරීම ගබඩා කිරීම ප්‍රවර්ධනය ප්‍රවාහනය බාණ්ඩ බෙදා හැරීම ගබඩා කිරීම ප්‍රවර්ධනය ප්‍රවාහනය යන කටයුතු පිළිබඳ විශේෂ දැනුමක් ඇති පුද්ගල සහාය ලබාගත හැකි වීම යන කටයුතු පිළිබඳ විශේෂ දැනුමක් ඇති පුද්ගල සහාය ලබාගත හැකි වීම එතකොට අපිට පැහැදිලි නේද අතරමැදියේ පත් කරගත්තම කොච්චර වාසි ප්‍රයෝජන නිෂ්පාදකයෙකුට ලැබෙනවද කියලා යම්කිසි කොමිස් මුදලක් වට්ටමක් ගෙවුවට ඒක අපතයක් වෙන්නේ අඩුවක් වෙන්නේ සෑහෙන දෙයක් කරගන්න පුළුවන් හොඳයි එතකොට අපි අහවර කරේ අතරමැදියේ පත් කරගත්තොත් නිෂ්පාදකයාට තියෙන වාසි ප්‍රයෝජන ගැන බෙදා හැරීමේ මාර්ග ගැලීම් සටහනක් මගින් දක්වන්න. ඊයගෙන පුළුවන් ප්‍රශ්නේ බෙදා හැරීමේ මාර්ග ගැලීම් සටහනක් මගින් දක්වන්න. බෙදා හැරීමේ මාර්ග ගැලීම් සටහනක් මගින් දක්වන්න. ඒ කියන්නේ නිෂ්පාදකයා නිෂ්පාදනය කරපු භාණ්ඩ පාරිභෝගිකයා වෙත ළඟා කර දීම සඳහා විකුණුම් කරුවේ කලවේ කරුවේ නිෂ්පාදකේ යොදා ගන්න ක්‍රම නැත්නම් උපාය මාර්ග අපි හඳුන්වනවා බෙදා හැරීමේ මාර්ග කියලා. කොහොමද බෙදා හැරීමේ? එතකොට බෙදා හැරීමේ මාර්ග අපි ප්‍රධාන කොටස් එකකට බෙදනවා ළමයි. එකක් තමයි බාණ්ඩ බෙදා හැරීමේ මාර්ග අනිත් එක තමයි සේවා බෙදා හැරීමේ මාර්ග. මේ බාණ්ඩ බෙදා හැරීමේ මාර්ග ආයි කොටස් දෙකකට බෙදනවා අපි පාරිභෝගික බාණ්ඩ බෙදා හැරීමේ මාර්ගයි ව්‍යාපාරික බාණ්ඩ බෙදා හැරීමේ මාර්ගයි කියලා. මේ විදිහට අපිට බෙදා හැරීමේ මාර්ග ගැලීම් සටහනක් මගින් දක්වන්න පුළුවන්. එතකොට බෙදා හැරීමේ මාර්ග කොටස් දෙකයි. එතකොට අපි දන්නවා බාණ්ඩ හා සේවානේ පාරිභෝගිකයා වෙත බෙදා හරින්න ඕනේ. එතකොට බහන්ඳ බෙදා හරින්නේ කොහමද? සේවා බෙදා හරින්නේ කොහමද? බහන්ඳක් කොටස් දෙකකට අපි බෙදනවා. පාරිභෝගික බාණ්ඩ බෙදා හරින්නේ කොහමද? ව්‍යාපාරික බාණ්ඩ බෙදා හරින්නේ කොහමද කියලා. එතකොට මේ සංකේතය සකහන ඔබට අඳ ගන්න පුළුවන්. බෙදා හැරීමේ මාර්ග කොටස් දෙකයි. බාණ්ඩ බෙදා හැරීමේ මාර්ග, සේවා බෙදා හැරීමේ මාර්ග, බාණ්ඩ බෙදා හැරීමේ මාර්ග කොටස් දෙකයි. පාරිභෝගික බාණ්ඩ බෙදා හැරීමේ මාර්ග සහ ව්‍යාපාරික නැත්නම් කාර්මික බාණ්ඩ බෙදා හැරීමේ මාර්ග.
හොඳයි. ඊට පස්සේ අපි අපේ අවධානය යොමු කරමු මේ පාරිභෝගික භාණ්ඩ බෙදා හැරීමේ මාර්ග මොනවාද? ඒ වගේම ව්‍යාපාරික භාණ්ඩ බෙදා හැරීමේ ක්‍රම මාර්ග මොනවාද? ඒ වගේම සේවා බෙදා හැරීම සඳහා මොන වගේ ක්‍රමද මාර්ගද ව්‍යාපාරිකයෝ යොදා ගන්න කියලා අපි ඉදිරියට සාකච්ඡා වගේ නියමු. එතකොට මගේ ඊට පස්සේ සාකච්ඡාව යන්නේ මේ තුන් දෙනා පාරිභෝගික භාණ්ඩ බෙදන විදියයි ව්‍යාපාරික භාණ්ඩ බෙදන විදියයි සේවා බෙදා හරින විදියයි. අපිට මෙන්න මෙහෙම සටහන් වලින් ওই තුන සාකච්ඡා කරන්න පුළුවන්. මම ඉස්සලම ඔබට පැහැදිලි කරන්න එක පාරිභෝගික භාණ්ඩ पारिभोगिक बांड මාර්ග පාරිභෝගික භාණ්ඩ බෙදා හැරීමේ මාර්ග අපිට මෙන්න මෙහෙම පෙන්වන්න පුළුවන් මම මේ පැත්තට දානවා ළමයි නිෂ්පාදකයා නිෂ්පාදකයා මේ පැත්තට දානවා පාරි निष्पादक निष्पादने पारिभोगिक बांड पारिभोग्यारिभोगिकलिंग पारिभोगिक हरण बांड तीन संहार आईनवा निष्पादकिया निष्पादकियागिंगनवाजित नियोजित එතකොට බෙදා හැරීමේ මාර්ග පාරිභෝගික භාණ්ඩ බෙදා හැරීමේ මාර්ග හතරක් වෙනලා තියෙනවා මෙන්න මේකට අපි කියනවා ඍජු නැත්තම් ශූන්‍ය ඍජු නැත්තම් ශූන්‍ය ක්‍රමය කියලා මේ දෙවෙනි එකට අපි කියනවා ඒකීය නැත්තම් තනි ක්‍රමය කියලා මේකට අපි කියනවා ද්විත්ව ක්‍රමය කියලා. මේකට අපි කියනවා ත්‍රිත්ව ක්‍රමය කියලා. හරිද? එතකොට ඍජු නැත්තම් ශූන්‍ය ක්‍රමය කියලා කියන්නේ කිසිම අතරමැදියෙක් නැහැ. නිෂ්පාදකයා ඍජුවම පාරිභෝගිකයාට බහින්ද නේද? කිසිදු අතරමැදියෙක් නැතුව නිෂ්පාදකයා කෙලින්ම පාරිභෝගිකයාට බහින්න බෙදා හරිනවා නම් අපි ඒකට කියනවා ඍජු විකිනීම නැත්තම් ඍජු බෙදා හැරීම කියලා මේකට අපි කියන්න පුළුවන් ඍජු විකිනීම නැත්තම් බෙදා හැරීම කියලා. එහෙම ලියලා පෙන්නන්න අවශ්‍යතාවය නැහැ මම ඔබ ඒ පහසුව සඳහා ලිව්වේ. අපිට නිකන් හරි විභාගයකට කිව්වොතින් පාරිභෝගික භාණ්ඩ බෙදා හැරීමේ මාර්ග දෙකක් දක්වන්න කියලා මේ හතරම ලියලා තේරුමක් නැහැ නේ. එතකොට අපිට මෙන්න මෙහෙම ලියලා පෙන්වන්න පුළුවන්. එක මේක ලියනවා නේ. නිෂ්පාදකයා ඊතලය පාරිභෝගිකයා.
पारिभोगिक बांड बेदहरी में दीर्घतम बेदहरी में मार्ग त्रिक्त क्रमे पारिभोगिक बांड बेदहरी में मार्ग पीली बांधव कार्मिक बांड बेदहरी मार्ग पारिभोगिक कार्मिक बांड बेदहरी में मार्ग एक हतरक नह दबुने एक तीयने थुनाई एक निष्पादक या केलिम पारिभोगिक के आट देख निष्पादक आगे कार्मिक बांड बेदा परिन्ना त्यागिन पारिभोगिक त्याग सॉरी तूना देखा तूने तो मैं हाथ रखती है ना अपना तो मैं क्यों नहीं पहनते अंत करना है निष्पादक यागे नियोजित है कार्मिक बांड बेदा हरि එතකොට මේක ඒකීය මේකත් ඒකීය ඒකීය ක්‍රමය ඒකීය ක්‍රමය විදිම ක්‍රමය කියලා. ඔහොම තමයි අපි කාර්මික බාණ්ඩ බෙදහැරීමේ මාර්ග දක්වන්නේ දරුවනේ නිෂ්පාදක කෙනෙක්ම පාරිභෝගිකයාට දෙක නිෂ්පාදකයා කාර්මික බාණ්ඩ බෙදා හරින්නා හරහා පාරිභෝගිකයාට එහෙම නැත්නම් නිෂ්පාදකයා නියෝජිතයා හරහා පාරිභෝගිකයාට එහෙම නැත්නම් නිෂ්පාදකයාගෙන් නියෝජිතයාට නියෝජිතයාගෙන් කාර්මික බාණ්ඩ බෙදා හරින්නට එයාගෙන් පාරිභෝගිකයාට මේකෙත් අර විදිහටම දෙකක් කියනකොත් අර විදිහට ලියලා පෙන්නන්න පුළුවන් ඊට පස්සේ අපි අපේ අවධානය යොමු කරමු සේවා බෙදා හැරීමේ මාර්ගවලට सेवा बेदहरी में मार्ग सेवा बेदहरी में मार्ग सेवा बेदहरी में मार्ग सेवा बेदहरी में मार्ग सेवा बेदहरी में शून्य सेवा बेदहरी में मार्ग
විදහැරීමේ මාර්ග තුනම පැහැදිලි කරා පාරිභෝගික භාණ්ඩ බෙදා හරින්නේ කොහොමද කාර්මික භාණ්ඩ බෙදා හරින්නේ කොහොමද ඒ වගේම සේවා බෙදා හරින්නේ කොහොමද කියලා තස්මං කැමති මගේ අවසාන ප්‍රශ්නයට යොමු වෙන්න ස්ථාන මිශ්‍රයට තේ දරුවනේ මේ ඇඳපු බෙදහැරීමේ මාර්ග අතුරින් යම් කිසි භාණ්ඩයක් බෙදා හරින්න ගියාම අපිට එක ක්‍රමයක් තෝරගන්න වෙනවා එක්ක ශූන්‍ය ක්‍රමය එක්කෝ ඒකීය ක්‍රමය එක්කෝ ද්විත්ව ක්‍රමය එක්කෝ ත්‍රිත්ව ක්‍රමය වගේ මොකක් හරි ක්‍රමයක් ඒකීය ක්‍රමය හරි නේද ත්‍රිත්ව ක්‍රමය හරි මොකක් හරි පාවිච්චි කරන්න වෙනවා එතකොට බෙදා හැරීමේ මාර්ගයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් වේ යුතු කරුණු අන්තිම ප්‍රශ්නය බෙදා හැරීමේ මාර්ගයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් වේ යුතු කරුණු බෙදා හැරීමේ මාර්ගයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් වේ යුතු කරුණු කරුණු මොනවාද කියලා සැලකිලිමත් විය යුතු කරුණු හතරක් තියෙනවා එතකොට ඒකීය මාර්ගයක් තෝරගන්නේ ඒකීයද ඍජුද स्वभाव අපි බෙදා හරින්නේ පාරිභෝගික භාණ්ඩයක්ද අපි බෙදා හරින්නේ ව්‍යාපාරික භාණ්ඩයක්ද අපි බෙදා හරින්නේ පාරිභෝගික භාණ්ඩයක්ද ව්‍යාපාරික භාණ්ඩයක්ද කල් පැවැත්මක් ඇති භාණ්ඩයක්ද ඉක්මනින් නැශ්‍ය වෙන භාණ්ඩයක්ද කියන එක පිළිබඳව බෙදා හැරීමේ මාර්ගය තෝරා ගනිද්දී අපි සැලකිලිමත් විය යුතුයි ඒක දෙවෙනි එක අපි සැලකිලිමත් වෙන්න ඕනේ වෙළඳ පොලේ ස්වභාවය පිළිබඳවත් අපි භාණ්ඩයක් බෙදා හරීමේදී සැලකිලිමත් විය යුතුයි වෙළඳ පොලේ ස්වභාවය ඒ කියන්නේ වෙළඳ පොලේ ප්‍රමාණය කොපමණද එන විශාල වෙළඳ පොලක්ද කුඩා වෙළඳ පොලක්ද කියන එක වෙළඳ පොලේ වෙළඳ පොලේ ප්‍රමාණය කොහොමද ඒ වගේම අපේ වෙළඳ පොල ප්‍රාදේශීයද ඒ කියන්නේ ප්‍රාදේශීය විතරද බෙදා හරින්නේ මුළු රට පුරාම බෙදා හරිනවද දේශීයද විදේශීය වෙළඳ පොල දක්වා අපි බහන්න බෙදා හරිනවද කියන එක පිළිබඳව අපි සැලකිලිමත් විය යුතුයි. දැන් තුන්වෙනි කාරණාව තමයි අපේ බහන්නේ තියෙන ඉල්ලුමේ ස්වභාවය. අපේ බහන්නේ තියෙන ඉල්ලුමේ ස්වභාවය අඛණ්ඩ ඉල්ලුමක් තියෙන බහන්නද? අකන්න කියන්නේ හැමදාම නිතර ඉල්ලුම් කරන භාණ්ඩද අපි බෙදා හරින්නේ නැත්නම් කාලීන ඉල්ලුම තියෙන භාණ්ඩද අපි බෙදා හරින්නේ අපි දන්නවා පොත්පත් ඇඳුම් පැළඳුම් වගේ දේවල් වලට එක එක කාලයකට තමයි ඉල්ලුම වැඩි වෙන්නේ අකන්න ඉල්ලුමක් තියෙන භාණ්ඩද අපි බෙදා හරින්නේ කාලයකට සැරයක් ඇතිව නැ ඉල්ලුමක් ඇති වෙන භාණ්ඩද අපි බෙදා හරින්නේ කියන පිළිබඳව අපි සැලකිලිමත් විය යුතුයි ඒ වගේම හතරවෙනි කාරණාව කාරණා හතරක් තමයි තියෙන්නේ කාරණා පහක් තියෙනවා
හතරවෙනි කාරණාව බෙද හැරීමේ මාර්ගයක් තෝරා ගැනීමේදී තරග කරුවන් පිළිබඳව තරග කරුවන් පිළිබඳව ඒ කියන්නේ තරග කරුවන්ගේ බෙදා හැරීමේ ක්‍රම පිළිබඳව ඒ කියන්නේ අපේම භාණ්ඩේ තරග කරුවෙක් බෙදා හරින්නේ කොහොමද බෙදා හැරීමේ මාර්ගයක් තෝරා ගැනීමදී අපේ භාණ්ඩේ තරග කරුවෙක් බෙදා හරින්නේ මොන මාර්ගයකද කියලා හොයලා බලන එක අපි සැලකිලිමත් වෙන්න ඕනේ ඒ වගේම තව කාරණාවක් තියෙනවා පස්වෙනි කාරණාව නිෂ්පාදකයාගේ ශක්තිය නිෂ්පාදකයාගේ ශක්තිය බෙදා හැරීමේ මාර්ගයක් තෝරා ගැනීමදී සල්කා බලන්න වෙනවා ඒ කියන්නේ නිෂ්පාදකයාගේ ශක්තිය කියන්නේ නිෂ්පාදකයාට තියෙන ප්‍රවාහන හැකියාව නිෂ්පාදකයාට තියෙන ගබඩා කරන හැකියාව ඒ වගේම නිෂ්පාදකයාට තියෙන ප්‍රවර්ධන හැකියාව ඒ වගේම සේවකයෝ කොපමණ ප්‍රමාණයක් නිෂ්පාදකයාට එයාට තියාගන්න පුළුවන්ද කියන එක මත බෙදහැරීමේ මාර්ගයක් තීරණය කරද්දී නිෂ්පාදකයෙකුට සැලකිලිමත් වෙන්න වෙනවා. එතකොට බෙදහැරීමේ මාර්ගයක් තෝරගැනින්දී අවධානය යොමු කරන ප්‍රධාන කාරණා පහක් තියෙනවා. භාණ්ඩේ පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕනේ. වෙළඳපොළ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. භාණ්ඩේ තියෙන ඉල්ලුම පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. තරග කරුවන් පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම නිෂ්පාදකයාගේ ශක්තිය, එයාට තියෙන ප්‍රවාහන, ගබඩා කරන, ප්‍රවර්ධන හැකියාව කියන්නේ සේවකයෝ විශාල පිරිසක් තියාගන්න පුළුවන්. එතකොට එයාගේ ශක්තිය වැඩි නම් සමහරක් වෙලාවට අතරමැදිය ඕන්නෙ වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඍජුව භාණ්ඩේ බෙදා හරින්නත් පුළුවන්. ප්‍රවාහන ගබඩා කරන ඒ සේවකයෝ ඉන්න ශක්තිය ඒ වගේම මූල්‍ය හැකියාව නිෂ්පාදකයාටම තියෙනවා නම් එයාට තනියම මේ භාණ්ඩය අතරමැදිය සම්බන්ධ කර නොගෙන ඍජුව බෙදා හරින්න හැකියාවකුත් තියෙනවා. එතකොට අතරමැදිය සොරි බෙදා හැරීමේ මාර්ගයක් තෝරගනිද්දී ඍජුද ඒකීයද විත්තද විත්තද කියන එක තීරණය කරන්නේ මේ සාධක සලකා බැලීමෙන් අනතුරුවයි. අතර බෙදා හැරීමේ මාර්ගයක් තෝරගනිද්දී නිෂ්පාදකයාට අවධානය යොමු කරන්න පුළුවන් ප්‍රධාන සාධක පහක් තියෙනවා. ප්‍රධාන කරුණු පහක් තියෙනවා. මම හිතනවා අපි කතා කරේ අද දවසේ ස්ථාන මිශ්‍රය මේ ප්‍රමාණවත් කියලා ඔබට ස්ථාන මිශ්‍රය පිළිබඳව මේ අද දවසේ කරපු සාකච්ඡාව. ඉතින් දරුවනේ අපි අදට මෙතනින් ආඩම අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.